ගෙදරින් උදේම පිටත් වුණොත් අපිට හයික් එක පටන් ගන්න පුළුවන් ටිකක් උදෙන්. ඒ නිසා අපි plan කරගත්ත ගෙදරින් ටිකක් කලින් පිටත් වෙමු කියලා. ඉතින් අද උදේ නැගිටිනකොට මෙන්න මේ වගේ ලස්සන හසක් තමයි අපිට දකින්න තිබුණේ. බලන් ඉන්න ආසා හිතෙනවා මේක දිහා. ඉතින් අද උදේම අපි නැගිටලා කෑම ටික ලෑස්ති කරගෙන ගෙදරින් උදේම පිටත් වුණා. I've seen things that you wouldn't believe. I was lost until I found that I'm invincible. Nobody gonna bring me down. Here we go. මෙතනට නතර මගදී ලස්සන දේවල් විවිධ සත්තු හැමදේම බලාගෙන හැමදේම පහු කරගෙන අපි දැන් හයික් එක පටන් ගන්න තැනට ඇවිල්ලා ඉන්නේ. මෙතන ඉඳන් අපි හයික් එක පටන් ගන්න හදන්නේ. හයික් එක පටන් ගන්න තැනම මේ බෝඩ්ස් වල තියෙනවා අපිට ගිහින් කරන්න බැරි මොනවද අපිට අරගෙන යන්න බැරි මොනවද කියලා. ඉතින් මේක ඇතුලේ හන්ටින් කරන්න, කැම්පින් කරන්න බෑ. ඒ වගේම ඩොග්ස් ලව ඇතුළට එක්කයි යන්නත් බෑ. මොකද නවසීලන්තයට ආවේනික මේ කිවි කුරුල්ලෝ ගොඩක් මේක ඇතුලේ ජීවත් වෙනවා. ඉතින් එයාලව ආරක්ෂා කරගන්න ඕනේ නිසාම ඩොග්ස් ලව මේක ඇතුලේ එක්කයි යන්නත් බෑ. ඉතින් මෙන්න මේ විදිහට කරන්න බැරි දේවල් තියෙනවා මුලින්ම. ඉතින් මේ දේවල් බලාගෙන අපි ඉස්සරහට යනවා. ඒ වගේම මේ කිවි කුරුල්ලන්ගේ බිත්තර ආරක්ෂා කරගන්න, ඒ බිත්තර වලට වෙනත් සත්තුන් හානි කරන නිසා ඒ සත්තු අල්ලගන්න මේ වගේ ට්‍රැප්ස් හදලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට නවසීලන්තයේ මේ කිවි කුරුල්ල ජීවත් වෙන ප්‍රදේශ තියෙනවා නම් ඒ ප්‍රදේශවල තියෙන බිත්තර ආරක්ෂා කරගන්න මේ විදිහට ට්‍රැප්ස් හදලා තියෙනවා. ඉතින් මේ යන අතරමඟ පුංචි පුංචි බොක්ස් හයි කරලා තියෙනවා. ඒ දේවල් ඇතුලේ පුංචි පුංචි ක්‍රුමීන් ඉන්නවා. ඉතින් මේ ක්‍රුමීන් මේ අවට ජීවත් වෙන ක්‍රුමීන්. ඉතින් එයාලට ඇතුලට එන්න සහ ආය එළියට යන්න පහසු විදිහට තමයි මේවා හදලා තියෙන්නේ. ඉතින් සමහර වෙලාවට මේවා ඇතුලේ මේ ක්‍රුමීන් ඉන්නවා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේ අවට ජීවත් වෙන ක්‍රුමීන් මොනවද කියලත්. ඉතින් මේ විදිහට විවිධ දේවල් විවිධ අත්දැකීම් ලබන ගමන්ම ඉදිරියට යන්න තමයි මේ විදිහට ට්‍රැක්ස් තියෙන්නේ. That I'm invincible, nobody gonna bring me down. Here we go. අද අපි ආවේ ටිකක් ලොකු හයික් එකක්. ඉතින් මේකේ උඩ ලස්සන රොක්ස් තියෙනවා කියලා තමයි තියෙන්නේ. අපිත් මේ පළවෙනි වතාවට තමයි බලන්න යන්නේ. ඉතින් දැන් අපි වොක් එක පටන් ගත්තේ 10:45ට වගේ. දැන් වෙලාව බලමු. දැන් වෙලාව 11:44යි. ඉතින් දැන් පැයක් වගේ ගිහිල්ලා අපි තාම පටන් ගත්තා විතරයි වගේ. ඉතින් හැබැයි ගොඩක් දුර එන්නේ නැති. පුතත් එක්ක අපි තුන්දෙනා ඉතින් ටිකක් හිමීට නතර වෙවි. ඉස්සරහට යනවා. ඉස්සරහට තව ලස්සන තැන් හම්බුනහම ඔයාලට වීඩියෝස් අරගෙන එන්න. බලමු අපි ගිහිල්ලා. But if I lay down and I play dead and I stay dead, maybe you'll get sick of being the monster out of my head, under my bed. Think you're something. Silhouettes of you are like a taunt. Never really know just what you want. With you I don't ever feel calm. I can feel the sweat inside my palms.
play with me like cats and a string. You don't understand the pain. ඉතින් ගස් ඇතුලෙන් ඇවිල්ලා මෙතන ඉඳන් තියෙන තනිතලාවට ඉස්සරහට යන්න. ඉතින් මීට කලින් ගියපු යාළුවන්ගෙන් ඇහුවාම එයාලා කිව්වේ මුල් ටික ටිකක් කඳ වගේ නැගලා ඊට පස්සේ තනිතලාව වගේ ගස් නැතුව තැන්න දිගේ ඉස්සරහට යන්න තියෙන්නේ කියලා. එයාලා කිව්ව විදිහට මේ තැන්න දිගේ යනකොට ගොඩක් අවසරයි ටිකක් අමාරුයි කියලා කිව්වා. හැබැයි අද ගොඩාක් අඳුරු දවසක්, ඒ වගේම ගොඩක් වලාකුළු තියෙන දවසක්. ඉතින් ඒ නිසා අද අවසර නැහැ. හැබැයි ටිකක් අමාරුයි. මොකද ගොඩාක් තදට හුළඟ හමනවා මේ වෙලාවේ. ඉතින් මේ බෝඩ් එකේ තියෙන විදිහට මෙතන ඉඳන් තව පැයක් යන්න තියෙනවා මේ බෙල් රොක් එකට. ඉතින් එතනට තව පැයක් තියෙනවා. ඉතින් මුලදී පටන් ගන්නකොට බෝඩ් එකේ තිබුණා රිටර්න් එකත් එක්කම පැය 3යි මේ වෝක් එක. ඉතින් හැබැයි අපිට ටිකක් ඊට වඩා වැඩි වෙලාවක් යයි. මොකද බබත් එක්ක යන නිසා අපි ටිකක් නතර වෙනවා. ඒ වගේම ගොඩක් කාලෙකින් තමයි මේ අපි හයික් එකක් යන්නේ. ඉතින් ඒ නිසා ටිකක් මහන්සි, ඇඟට හුරු නෑ ගොඩක් කාලෙකින් යන නිසා. ඒ නිසා අපිට ටික වෙලාවක් මීට වඩා වැඩියෙන් යයි. තනිතලා ප්‍රදේශයේ පටන් ගත්ත තැන ඉඳලම ගොඩාක් තද හුළඟක් තියෙනවාද. ඉතින් මේ ළඟට යනකොට කවුරු හරි ඇවිල්ලා තල්ලු කරනවා වගේ හරිම සැර හුළඟක් තියෙන්නේ. අපිට කලින් ගියපු කට්ටියක් අපිට කිව්වා මෙතන ළඟට යනවා නම් බබා අරගෙන යන්න එපා, මොකද මෙතනින් පහළ තියෙන ලොකු හෙලක්. ඉතින් මේ හුළඟ වේගේ වැඩි නිසා ඒක අවදානමක් තියෙනවා. ඒ නිසා එහා අරගෙන යන්න එපා කියලා. ඉතින් බබාව ටිකක් ඉස්සරහා අපි තියාගෙන අපි දෙන මාරුයි මාරුට තමයි මෙතන ළඟට ගියේ. ඒත් මේ බෙල් රොක් එක ළඟටම ගියේ නැහැ. මොකද බෙල් රොක් එක ළඟට අපිට කලින් ගියපු අයත් ගියේ නැහැ කියලා කිව්ව හුළඟ සැර වැඩි නිසා. ඒ නිසා අපිට එතනට ගිහින් ළඟින් ෆොටෝ එකක් ගහගන්න බැරි වුණා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ වීඩියෝ එක කරනකොටත් ඔයාලට තේරෙනවා මේක හෙල්ලෙනවා. ඒ අතට ඇවිල්ලා වදින හුළම්පාරට මේ කැමරේක ගැස්සිලා යනවා. ඒ තරම් වේගෙන් හුළම්පාර අද තියෙනවා. හරිම සැර හුළඟක්. සාමාන්‍යයෙන් මේක හැමදාම තියෙන හුළඟක්ද දන්නේ නැහැ මේ අවට. අද නම් ගොඩාක් හුළඟ. ඉතින් දන්නේ නැහැ කාගෙන්වත් අහන්න බැරුණා මේක සාමාන්‍ය හැමදාම මේ අවට තියෙනවාද කියලා. අද ගොඩාක් සැරයි මේ හුළඟ. ඔයාලට පේනවා ඇති මේ ගස් හරිම වේගෙන් හෙල්ලෙනවා. ඒ වගේම ඇවිදන් යනකොට අපි වුණත් එක පාරම විසි වෙලා යනවා. ඒ තරම් සැරයි අද හුළඟ. Yeah.